මග වදනකොට දකිනාකාරයක් ගැන අරමුණනේ මේ කොහොමද හිත කියන්නේ. දැන් මේ අරමුණනේ මේ අපි කතා කරන්නේ. එතකොට අරමුණක් ඇති වෙනවා සාමාන්‍යයෙන්. එතකොට මේ අරමුණු සාමාන්‍යයෙන් හුස්ම වැටෙනකන් ඇති වෙනවා. ඒ අරමුණු නැති වෙලාවක් අපිට හමුවන්නේ නැහැ. ආස්වාද ප්‍රාස්වාද වෙනකම්ම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. හොඳයි, එහෙමනම් මේ උපදින සෑම සිතකම ස්වභාවය පොඩ්ඩක් බලන්න මෙනෙහි කරලා මීට පෙර හටගත්ත සිත්තර ස්වභාවය පොඩ්ඩක් බලන්න. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් මේ සිත් කඳ පිළිවෙත් අපේ මේ සිත උපදින මේ ආකාරය. ඉතින් මෙතන තමයි ඇත්තටම මේ මුළු ධර්මයේම තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන සංචේතනා සූත්‍ර ගත්තත්, මදුපිණ්ඩික සූත්‍ර ගත්තත්, මහානිධාන සූත්‍ර ගත්තත්, සලායතන සූත්‍ර ගත්තත්, මේ ස්කන්ධ වර්ගයම ගත්තත්, උපාදාන ස්කන්ධ වර්ගයම ගත්තත් අපිට කතා කරන්න වෙන මාතෘකාවක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මෙතන මේ සිත දකින ආකාරය. මේ සිත අපේ මායාවක ප්‍රතිකරණය. මේ අපි හිතන කියන හැමදේම මායාව. මේ අපිට දැනෙන අපි අත් දකින අපිට මේ විඥාන මායාව හැම පැත්තෙම මවන්නේ මායාව. එතන සත්‍යයක් අපිට හමු වෙලාම නැහැ. කවදාවත් නොදකින සත්‍යයක්, කවදාවත් නොලැබෙන සත්‍යයක් අපි කොහොමද දකින්නේ? අපි ඉන්නේ මායාවක කොටු වෙලා. මේ මායාව ඇතුලේ සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. අත් දකින්නත් බෑ. අපිට මොන දේ ඇහුණත්, අපිට මොන දේ පෙනුණත්, අපි මොන දේ හිතුවත් ඒක මායාවක්මයි. පුදුමාකාර අතරමං වීමක් තියෙනවා. මේ සත්‍යයට අවදි වෙනකොට තමයි මේක දැනෙන්නේ. ඇත්තටම මෙතන මේ ධර්මයේ හොඳින් පිළිසිදුව බැලුවොත් අපිට මේ ධර්මයේ හොඳින් පිළිසිදුව ගලපගත්තොත් ඇත්තටම මේ ධර්මය කියන්නේ දෙයක් නැති බවම තමයි. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ඇස කන දිව නාසය කය මන කියන ආයතන හයේ අයින්ට වෙලා කටයුතු කරන්න. ඒක කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ කතා කරන්නේ ප්‍රතිපදාව කියලා. අසකන දිව නාසය කය මන මේ ආයතන වලින් අයින්ට වෙලා අපි කොහොමද කටයුතු කරන්නේ? මෙන්න මෙතනයි අභියෝගය තියෙන්නේ. දැන් දර්ශනය හොඳින් පිළිසිදු වෙනකොට අපි දන්නවා මෙතන සත්‍යයක් නැති බව. මේ සියල්ලම මායාවක් බව. හැබැයි අපි අරමුණ කෙනකොට මේ අරමුණ මගේ කරගන්න නැත්තම්, මේ අරමුණට අපි ඉලිප්පෙන්නේ නැත්තම්, රුප්පණය වෙන්නේ නැත්තම්, මේ අරමුණට අපිව කම්පණය වෙන්නේ නැත්තම් අපි, ඒ කියන්නේ මේ හොඳින් බලන්න මේ දිහා. මේ ආයතන වලින් මේ ආයතන වල ස්වභාවික කෘත්‍ය දිවට රස දැනෙනවා, නාසයට ගන්ධය දැනෙනවා, ඇහැට වර්ණය අපිට දැනෙනවා, ශබ්දය අපිට දැනෙනවා. එතකොට මේ ප්‍රසාද වීමක් පමණයි මෙතන තියෙන්නේ. අපේ කන් ඇහෙන්නේ නැත්නම් අපිට ශබ්ද ප්‍රසාද වීමක් නැහැ. අපිට ඇස් අන්ධ නම් අපිට චක්කු ප්‍රසාදයක් නැහැ. එහෙනම් අපිට ශබ්දෙකුත් නැහැ, වර්ණෙකුත් නැහැ. මේ අපිට දැනෙන ගතිය විතරයි. උණුසුම, සීතල, තද ගතිය, ගන්ධය, රස. මේ අපිට මේ දැනෙන ස්වභාවය නේද මේ අපි කියලා කතා කරන වචනෙට පවා හේතු වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න ඕනි. මේ අපිට පේන දේවල් අපිට මේ පේන සාධකත් එක්ක අපි සාමාන්‍යයෙන් සතෙක් දිහා බලන් හිටියොත් අපි ගොඩක් වෙලාවට කතා කරනවා මේ ධර්මයේ තුළ මේ පණුවගේ ස්වභාවය.
ඒකට හේතුව තමයි පණුවට සෙන්සස් මේ ෆයිල් සෙන්සස් ම නැහැ. පණුවට ශබ්දයේ වර්ණය ගැන සෙන්සස් පණවන්න බෑ. දැනීමක් පණවන්න බෑ. හැබැයි උණුසුම සීතල තදගතිය තුළ පණුවටත් තියෙනවා චිත්තත්ව ඉන්නවා කියන දැනීම. මේ සෙන්සස් වල ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ අපේ ස්වභාවයත් එක්ක මේක. මේ දිවට දැනෙන රස දිවේ දෙයක් කරගන්න ඇයි අපිට බැරි? ඇයි අපි ඒක මගේ කරගන්නේ? ගන්ධේ දැනෙන නාසයට ඇයි අපි ඒක මගේ කරගන්නේ? ඇයි අපිට ඒක දිහා පොඩ්ඩක් නොනින් බලන්න බැරි? කයට දැනෙන උණුසුම සීතල තදගතිය අපි මගේ කියන මේ චිත්තේ කොහෙන්ද එන්නේ? ඒ චිත්තේ ඒ මොහොතේම අට ගන්න. අපි ගාව තියෙනවා අභිසංකරණය. හුරුවක් තියෙනවා. මේ ගැට ගහලා හුරුයි අපිට. එනකොටම අපි සාමාන්‍ය નિરાයාසයෙන්ම අපි ගලන්නේ අනුසෝතේ. ස්වභාවයෙන්ම අපි ඒක ඇත්ත කරගන්නවා. ඒ ස්වභාවයෙන්ම එතන අපි ඉන්නවා කියන අපි චිත්ත ස්වභාවය දෘෂ්ටියක් ඉර වෙනවා. හැබැයි අපි දැන් කරන්නේ මොකද්ද? පටිසෝතේ කියලා ප්‍රතිපදාව කියලා අපි යථාභූත ඥාණයෙන් දසිනවා කියන්නේ මොකද්ද? යෝනිසෝ මානසිකාරය තුළ ඒ සති සම්ප්‍රජාන සිහි නෝන පවත්වන ඒ එතර මානසිකාරයක් ඒකි සත්‍ය දකින්නවා කියන්නේ සත්‍ය අපි මෙනෙහි කරා. සත්‍ය අපි අසා දැනගත්තා. දැන් මේ සත්‍ය අපි ප්‍රායෝගික කරනවා. එහෙනම් අපිට සිහිය පවත්වන්න ඕනේ. අපි පොඩ්ඩක් සිහි නවන පවත්වන්න ඕනේ. එකින් එක ලියා ගන්නවා. මේක වේගවත් සිද්ධියක්. වේගයේ වැඩිකමට අපිට ඒක ලියා ගන්න බෑ. වේගයේ වැඩිකමට අපේ චිත්ත ප්‍රවාහයේ වේගවත්කමට අපිට ඒක ලියා ගන්න බෑ. මොකද එකක් දකින්නකොට තව එකක් එනවා. ඒ හිත දකින්නකොට තව එකක් එනවා. ඒ හිත යන කලින් තව එකක් එනවා. දැන් මේක නවත්ත ගන්න බෑ. නවතින්නෙත් නෑ. අපිට කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. අපි එතනට සිහිය අවදි කරනවා. මේකට තමයි අපි දක්ෂ වෙන්නේ. ඉතින් අපිට මේ සිහිය කාන්ති පරමන් තපෝ කියන එක. ඒ කියන්නේ අපිට තේන්න ඕනි බොහොම හික්මීමක්. නිවීමක්. මේ සිහිය අපිට අවදි කරගන්නවා. ඉතින් අපිට විසිරෙන හිත සංපත් කරගන්න. ඉතින් සතිය පොඩ්ඩක් දුර්වල නම් සතිය පොඩ්ඩක් වඩන්න. සමතේ පොඩ්ඩක් දියුණු කරගන්න. විසිරෙන හිත සංපත් කරගන්න. සමතේ අවශ්‍ය තැනේදී ඒ සමතේ තමන්ට ඒක මගහරින්න බෑ. හිත විසිරෙනවා නම් කලබල නම් විතක්ක විචාර වේගයෙන් ගලාගෙන එනවනම් අපිට සිහියක් නැහැ. අපි එන අරමුණ ඇත්ත වෙනවා. නිකා ආශයෙන් මේක ඇත්ත වෙනවා. රස දැනෙනකට සස දැනෙනකට තියෙන සිහිය. ඒ සිහිය තමයි අපි නිවනට ගෙනියන්නේ. ඒ වගේමයි අපිට මේ ගන්ධය දැනනකොට තියෙන සිහිය. ඒ මොහොතේම අපිට එතන දෙයක් නැති බව දෙයක් අපිට දැනෙනවා නම් ඒක දැනෙන්නේ කොහොමද කියලා මෙනෙහි කරන්න. අපි ගමු දැන් රසක් දැනෙනවා නම් රස දැනෙන එක දිවේ ස්වභාවය. හැබැයි අපි එකට කියනවා නම් අන්නාසි රස, දියුල් රස එක එක නම් දානවා නම් ඒක ආවේ නෑ දිවට. ඔය නම දිවට ආවේ නෑ. ඒ නම ආවේ කොහෙන්ද? අන්න එතනයි අපේ රැවටීම.
අන්නාසි දිවට ආවෙන්නේ. දිවට දැනෙන රසට අන්නාසි දුන්නේ අපේ මන මනෝමය. එහෙනම් අපි දෙයක් කරගත්තා. අන්නාසි රස බැලුවා. දැන් අන්නාසි රස ආයි හොයනවා. දිවට දැනෙන රස දැනීමක් විතරයි. දැන් ඒක අන්නාසි කරගෙන දෙයක් කරගෙන. දැන් අන්නාසි ආයි කන්න හොයනවා. හැබැයි මේක හොඳින් මෙනෙහි වුණොත් මේ සිතුවිල්ල නේද අන්නාසි කියන්නේ. එහෙනම් ඒක දැක්කොත් එහෙම දෙයක් දිවට ආවේ නැති බං. ඒ තමයි මම. ඒ තමයි මම. දිවට අන්නාසි ආවේ නැහැ. දිවට අන්නාසි දුන්නේ කවුද? සිතුවිල්ල. එහෙනම් අපි ඒක දැක්කොත් නෝනේ. දිවට අන්නාසි වෙන්නේ නැහැ. අන්න එතන අන්නාසි කියේ මම. අන මනෝ විඥාණයෙන් දෙයක් කරගත්තා නම් අන්න යාරූපේ නන්දිත දුපාදානම් බව. නන්දියක් ඇති වුණා. අජ්ජෝසාය තිත්තටි බැසගත්තා නේද? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තටි. ඒකට කැමති වුණා ඒ රසට. ඒ රස බැසගත්තා ඒ මොහොතේම. ඒ මොහොතේම යාරූපේ නන්දියාව ඇලිමක් ආවා. සදුපාදානම් බව උපාදාන වුණා. ඒ මේ කියන වචන ටිකවත් කියන්නවත් වෙලාවක් යන්නේ. ඔහු කියන්න යන වෙලාවටත් ඉස්සල්ලා එනවා ඔක වේගෙ. ඇලිම. ඇලිම තමයි දැනෙන්නේ. ඇලිම ගැටීම. අන ඇලිම යාර නන්දිය තදුපාදාන උපාදාන බව දෙයක් වෙලා ඉවරයි. අන්නාසි කියන දෙයක් ඇවිල්ලා දිවට. දිවට කොහෙන්ද අන්නාසි? දිවට කවදාවත් අන්නාසි ඇවිල්ලා නැහැ. අන්නාසි තිබුණේ අපේ හිතේ. මේ හිතවිලි ගැට ගහගෙන අපි විඳින දුක හැම ආයතනෙම එහෙමයි. දැන් අපි අන්නාසි ආයි කන්න හොයනවා. දැන් අපිට ආයි අන්නාසි ඕනේ. ඇයි අර දිවට දැනු දෙයක් දෙයක් කරගත්තා. දෙයක් කරගත්තාම ඒක ඕනේ වෙලා. ඊට පස්සේ ඒක හොයනවා. එහෙම නේද? දැන් ඔක ආයතන හයතම ගලපන බලමු. දැන් නාසයට එන සුවඳ. දැන් එන සුවඳ අපි කියනවා රෝස මලේ සුවඳ. පිච්ච මලේ සුවඳ. අරලිය මලේ සුවඳ. නැත්නම් තවත් විදිහකට මේ සුවඳට කොහෙන්ද රෝස මල් ආවේ? මේ සුවඳට කොහෙන්ද පිච්ච මල් ආවේ? නාසයට කොහෙන්ද පිච්ච මල්? නාසයට කොහෙන්ද අරලිය මල්? නාසයට කොහෙන්ද රෝසමල්? නාසයට කවදාවත් රෝසමල් ආවේ නැහැ නේද? නාසයට කවදාවත් අරලියවල් ආවේ නැහැ. නාසයට කවදාවත් රෝසමල් ආවෙත් නැහැ. මේක සිතු මේක තමයි සිතුවිල්ල. මේ තමයි අපේ රැවටීම්. මේ ගැට ගැහුවා මනෝමයෙන් රෝසමල්. සුවඳට ගැට ගැහුවා පිච්චමල්. සුවඳට ගැට ගැහුවා අරලියවල්. දැන් තියෙනවා යා ප්‍රශ්න. ඒව අරලිය නැහැ. ඒව පිච්ච මල් නැහැ. ඒව රෝස මල් නැහැ. ඒව තියෙන රසකාරක වගේ කිමිකල් රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය කවලම් කරනකොට එන අර එතනින් ගොඩනගෙන કૃතිම අර නාසයේ උද්දීපනය කරන අර අංශුමය ස්වභාවය ගොඩනගන. නමුත් අපිට මැවෙන්නේ සුවඳ එනකොට රෝස මලක්. අපිට මැවෙන්නේ සුවඳ එනකොට පිච්ච මලක්. නමුත් ආවේ අර එයා ප්‍රශ්නයකේ සුවඳ. එයා ප්‍රශ්නයකේ පිච්ච මල් තිබුණේ නැහැ. එයා ප්‍රශ්නයකේ රෝස මල් තිබුණේ නැහැ. මෙන්න මේ වගේ අනිත් ආයතනක් දකින්නවා. කනට ආවද, ශබ්දෙට ආවද බල්ලෙක්? ශබ්දයට ආවද පූසෙක්? ශබ්දයට ආවද ලේමෙක්? ශබ්දයට ආවේ මොනවද? ශබ්දයට එනවද හුලඟක්? ශබ්දයට මොනවද එන්නේ? ශබ්දේ ශබ්දයක් විතරයි. බල්ලෙක් ගැට ගැහුවේ කොහමද? පූසෙක් ගැට ගැහුණේ කොහමද? ලේනෙක් ගැට ගැහුණේ කොහමද? ඒක අපේ මනෝමය. අපි ගැට ගන්න මේ මනෝමයෙන් ගැට ගන්න හැම තැනදම තියෙන බොරුවක්. ඇත්තක් නෙමෙයි.
ඕක අපි දිවට එන රසයට කිව්වා සංක්‍රීක් කැබ් බොනවා කියලා. සංක්‍රීක් හදන්නේ වට්ටක්ක පල්කයකින් කියලා අපි කිව්වා. ඒකට දානවක්වා කෙමිකල් එකක් රසකාරකයක්. ඒ වුණාට ඒකේ සංක්‍රීක් බෝතලේ අලවනවා කිව්වා අන්නාසි රූපයක්. අපි හිතාගෙන බොනවා රූපෙ දිහා බලාගෙන බෝතලේ අලවල තියෙන පින්තූරේ තියෙන අන්නාසි ගෙඩිය දිහා බලාගෙන අන්නාසි බොනවා. කවදාවත් ඒකේ අන්නාසි නැත්තම් අපි මනෝමයෙන් විඳිනවා. අපි මනෝමයෙන් අන්නාසි බොනවා. අපි මනෝමයෙන් රෝස මල් විඳිනවා සුවඳේ. අපි මනෝමයෙන් මේ ඔක්කොම කරන්නේ. අපි සිතුවිල්ල පරිහරණය කරන්නේ. අපි නිදි ගත්තාම හීනෙන් දකින්නෙත් සිතුවිලි. ඇත්ත ලෝකෙත් අපි දැන් අපි මනස පරිහරණය කරේ චිත්තයක් පමණයි. මනසංච පටිච්ච ධම්මේසු උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කිව්වේ මනසට කවදාවත් හම්බුනේ නෑ ඒවා. මනසට බාහිරට එන්න බෑ. හිතට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ. හිත බඩ කිනේ කිව්වට හිත බත් කෑවෙත් නෑ. හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නෑ. හිත අන්නාසි බොනවා කිව්වට හිත අන්නාසි බීලත් නෑ. හිත රෝසමලේ සුවඳ දැක්කට හිතට රෝසමල් හම්බුනේත් නෑ. හිතට බල්ලෙක්ගේ සද්දයක් ආවෙත් නෑ. හිතට මුකුත් නෑ. මුකුත් නැති හිතකට අපි නිකන් කරන්ට් එකකට අසු වෙලා වගේ කරන්ට් එක වැදුණු මිනිස්සු වගේ මත් වෙලා ඉන්න. රූපාන්තිකව අවස්වරූප. මේ අභිසංකරණයට අපි කොටු වෙලා සංඥා අභිසංකරණයක අපි හිර වෙලා. ඔකට කියනවා ජීවත් වෙනවා කියලා. කවුද දැන් ජීවත් වුනේ? මේ කනද? මේ දිවද? මේ නාසයද? ජීවත් වුණු කෙනෙක් නැහැ. කවුද දැන් ඉන්නේ? ඉන්න කෙනෙක් ඉන්නවද? ඉන්න කෙනෙක් නැහැ. ජීවත් වුණු කෙනෙක් නැහැ. අහනවද මේ කියන කතාව? අහනවද? අහනවද මේ කියන දේවල්? එතකොට මනෝවිද කැඩි කැඩි වගේ ඇහෙන. ඔව්. මේ සිග්නල් මදි. සිග්නල් මදි. මේ කැඩි කැඩි වගේ ඇහෙන්නේ ආර යනවා. ආ මේ පැත්තේ කරන්ට් එක ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඇහෙන්නේ කැඩි කැඩි. එහෙමයි. හැබැයි මේ රෙකෝඩින් එක මෙහෙනින් වහන්සේට අහන්න ලැබෙයි. එතකොට මෙහෙනින් ඔව් මෙහෙනින් වහන්සේට මේ ඇහෙන රෙකෝඩින් එක කැඩි කැඩි ඇහෙන එකක් නැහැ. ඒක නිසා අමාරුවෙන් හරි අහන් ඉන්න ඕනි නේද? හා ඇත්තම කතාව නම් මේ අපේ මේ අරමුණු වල දැන් හරි ගියා නේද? එහෙම නේද? දැන් ඇහෙනවා නේද? එහෙමයි. මම මොකක්ද අයියලේ දැන් හරියනවා කැඩි කැඩි එනවා. දැන් හරි ගියා නේද? එහෙමයි. ඔව්. දැන් මෙතනදී අපි බලන්න ඕනේ දැන් අරමුණුනේ. දැන් අරමුණ ඔන්න ඔය විදිහට බලන්න ඕනේ. දැන් යන්තම් හරි ඇහුණා නේද? එක ආයතනයක් හරි ඇහුණත් මේක තේරෙනවා. හැම අරමුණක්ම ඔය විදිහට දකින්න උත්සාහ කරන්න ඕනේ. එතකොට හැම අරමුණකම සත්‍ය දකිනවා. එතකොට ඒ අරමුණු ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට හැම අරමුණකම මිදීමක් වෙනවා. නටන ඇහෙනවා. ඔව්. අරමුණක් ඇහෙන්නේද? අපිට නම් ඇහෙනවා. ඒ හැම අරමුණක්ම එතකොට දකිනවා නම් සත්‍ය දකිනවා නම් යථාභූත ඥානෙ මිදීමක් සිදුවේ. ඒක තමයි වටින්නේ. ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒ කියන්නේ ප්‍රායෝගික ප්‍රතිකට. ඉතින් අරමුණේ සත්‍ය දකින එක යෝනිසෝ මානසිකාරය යථාභූත ඥානයයි මේ නිවන් මාර්ග සම්පූර්ණ කරනවා. කෘත්‍ය ඥානය. සිහිතුව සිහිනවන තියෙන්න ඕනේ අරමුණට. ඒ වගේ මේ අරමුණේ සත්‍ය දකින්න ඕනේ. මුලින් කොහොමත් ඒක සවිතක්ක සවිචාරය. ඒ කියන්නේ මානසිකාරයක් තියෙනවා. ඒ සත්‍ය දකින්න කියන කාරණාවයි. හැබැයි ඒ තුල තමයි මේකේ ඇත්ත වෙන්නේ, උපාදාන වෙන්නේ, මිදීමක් වෙනවා. ටිකෙන් ටික දියවිගෙන යනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අර සායමක් දියවිගෙන යනවා වගේ. රතු පාට වර්ණේ, රතු පාට සායම දියවිගෙන ගිහිල්ලා
රතු පාට නැති වෙලා යනවා වගේ මේ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන බව. අපිට මේ තියෙන ඇලෙන තණ්හාව, බැඳෙන තණ්හාව අපේ දියවිගෙන යනවා. තණ්හක්කය නිබ්බාන. ඒකට ඇලීමක් නැහැ, නිබ්බිදාන්ති. ඒකට විඳීමක් නැහැ, ඒ කියන්නේ රාගයක් නැහැ. විරාගාන්ති. නිබ්බිදාන්ති, විරාගාන්ති, නිරෝධාන්ති. එහෙම යනකොට ටික ටික මිදීගෙන යනවා. මිදි මිදි යනවා. නිබ්බිදාන්ති, විරාගාන්ති, නිරෝධාන්ති, පට්නිස්සග්ගානුපස්සී. මේ යන්නේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන මඟ. දැන් ඔබතුමියගේ මෙහෙණින් වහන්සේගේ ප්‍රශ්න අහන සුළුසුයි. මෙහෙණින් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා රෝස මලක් ගැන නේද? එහෙම නේද? මෙහෙණින් වහන්සේ එහෙමයි සමිත මෙහෙණින් වහන්සේ. ඔය ආරයන්. ඔය ඒ ප්‍රශ්න පොඩ්ඩක් අහන්න ආයිම. ගලපලා පොඩ්ඩක්. අරමුණක සමිත මෙහෙණින් වහන්සේ එහෙමයි ආරයන් වහන්සේ සමිත මෙහෙණින් වහන්සේ ගැටළු ඇහුවේ පාරිත මෙහෙණින් වහන්සේගේ. ඔව්. දැන් රෝස මලක් දකින්නකොට රෝස මලක් කිය ඒ සිතක් ඇති වුණ බවට දැනගන්න එකද ඥානය කියලා තමයි ඇහුවේ ආරයන් වහන්සේ. ඥානය කියලා කියන්නේ මේ ප්‍රඥාව කියලා කියන්නේ අපේ විඥාන මායාවේ සත්‍ය දකින්න එකනේ. එතකොට මේ මේ රෝසමල කියලා අපේ විඥාන මායාවෙන්නේ කියන්නේ අපිට ඇහැට රෝසමලක් එන්නේ නැහනේ. ඇහැට එන්නේ වර්ණ හඩතල. හැබැයි අපි විඥාන මායාවෙන් කියනවා මේ රෝසමලක් කියලා. එතකොට පේනව නෙමෙයි අපි හිතනවා. එතකොට මේ මොහොතේ මෙතන එහෙම දෙයක් නැති බව අපි දකිනවා ප්‍රඥාවෙන්. සත්‍ය දකින්න කෙනා, ධර්මයේ දකින්න කෙනා, යථාභූත ඥාණයෙන් දකින්නවා මෙතන රෝසමලක් නැති බව. එතකොට බාහිර එහෙම රෝසමලක් නෙමෙයි අපි හිතන බවත් එයාට මේ මොහොතේම දැනෙනවා. අවබෝධයට එනවා. ඒ අවබෝධයට එනකොට එතන බාහිරට කම්පනයක් එන්නේ නැහැ. එතකොට එහෙමයි ආර්යයන් වහන්සේ දැන් රෝසමලක් කියන එක එනකොටම අපි සිතක් කියලා ලකිනවානේ ආර්යයන් වහන්සේ. ආ සිතක් කියලා සිහියක් අවදි වෙනවා. එහෙමයි. එතනද සිහිය. ඒ සිහිය. සිතක් බව දැනගැනීමද සිහිය. දැන් බිත්තිය බවට අපිට සිහියක් තියෙනවා. හැබැයි ඒකට ඇලුණු බවට සිහියක් තියෙනවා. ඒකට අපි එක මෙනෙහි කරපු බවට සිහියක් තියෙනවා. එතකොට ඒක අත්ගාමේ මිදුණු බවට සිහියක් තියෙනවා. ඔතන එක සිහියක් නෙමෙයි තියෙන්නේ. ඥාන එකක් නෙමෙයි. උදේ ඥාන වෙනයි, වය ඥාන වෙනයි. උදේ වය ඥාන වෙනයි. ඒ කියන්නේ එක ඥානයක් නෙමෙයි ඔතන තියෙන්නේ. රෝසමල දකිනකොට රෝසමල දැකපු බවට සිහියක් තියෙනවා. ඒ රෝස මලක් කියලා අපිට ආපු බවට සිහියක් තියෙනවානේ අරමුණ එනකොට. අරමුණට සිහියක් තියෙනවා. අරමුණට සිහියක් තියෙනවා. අරමුණ ඊට පස්සේ ඒක රෝස මලක් කියලා සිහියක් තියෙනවා. ඒ කියන්නේ ඒ අරමුණ ඊට පස්සේ යථාභූත ඥාණයෙන් දකිනවා කියන එක. ඒ කියන්නේ බාහිරම එකක් නැති බවට මෙනෙහි කරොත් ඒ මෙනෙහි කරපු බවට සිහියකුත් තියෙනවා. ඒක තමයි යථාභූත ඥාණය කියන්නේ. යථාභූත ඥාණය කියන්නේ ඒක ධර්මයට මෙනෙහි කරලා ධර්මයේ දකිනවා එතන. ධර්මයේ දැක්කේ නැත්නම් එයා මේ ධර්මයේ දන්න කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ දන්න කෙනාට මේක සිහි වෙනවා මෙතන රෝස මලක් නැති බව. එතකොට ඒ සිහි වීම තමයි යථාභූත ඥානය කියන එක. ඥානය කියන එක වචනයක් නෙමෙයි. ඥානය කියන්නේ දැනෙන බවට, හැබැයි ඒක දැනෙන ආකාරවලට වෙනස් වෙනවා. ඒ කියන්නේ යථාභූත ඥානය කියන්නේ එතන සත්‍ය දකින්නවා කිය. ඒ සිහිය යථාභූත ඥානය. ඒ සිහිය වෙනයි. හැබැයි එතකොට ඒකට වටිනාකමක් ඇති වෙලා ඒ රෝසමල අරන් තියෙනවා නම්, ඒ රෝසමල මගේ කරගන්නවා නම්, ඒකට ආසාවක් ඇති වෙනවා නම්, ඒක දකින්න ආසාවක් යා ඥානය කියලා. ඒ කෙලෙස් ස්වභාවය දකින්න ඥානය. ඒ කියන්නේ ඒක උපාදාන උණු බවට, ඒකට ඇල්මක් ඇති උණු බවට, ඒකට වටිනාකමක් ඇති උණු බවට තමන්ට සිහියට අසු වෙනවා. ඒක ආසාවක් යා ඥානය. ඒකට තමන් ඇලෙන බවට තියෙන සිහිය. එතන සිහියක් තියෙනවා. ඒකට ඇලුණු බවට සිහියක් තියෙනවා. හැබැයි යථාභූත ඥාණයෙන් ඒක දැකපු බවට සිහියයි. හැබැයි යථාභූත ඥාණයෙන් දැක්කා කියලා ඒක මිදුනොත්, ඒ යථාභූත ඥාණය දැකලා එතන රෝසමලක් නැති බව දැකලා මිදුනොත් ඒක අත්ථගාමී. ඒ කියන්නේ වය ඥාණේ තියෙනවා. හැබැයි රෝසමලක් ඇති වුණු බවට උදේ ඥාණෙත් තියෙනවා. උදේය වය. උදේ අවුගේ ඥාණේ. එතකොට වය ඥාණේ වෙනයි. සමුදේ අත්ථගමංච.
එතන සමුදේ වෙනයි අත්ථගාමයේ වෙනයි. සමුදේ කියන්නේ එහෙම දෙයක් නැති බව මෙනෙහි කරන තැන. ඒ කියන්නේ ඒක යථාභූත ඥාණයෙන් දකිනවා. දැක්කොත් තමයි අත්ථගාමයේ තියෙන්නේ. හැබැයි එතන සමුදේ කියන්නේ රෝසමලක් බවට මෙයාට ඇවිල්ලා ඉවරයි. සමුදේ වෙලා ඉවරයි. එතකොට ඉති රූපං කියනකොට දැන් තියෙන රූපයක් කියලා මේ මෙතන රෝස මලක් කියලා ඇවිල්ලා. එතකොට ඒක හැදෙන හැටි දැක්ක සමුදේ ඥානං. එතන දැක්ක සමුදේ අඥානං නෙමෙයි. ඒක හැදෙන හැටි දැක්ක සමුදේ ඥානං. එතනත් ඥානෙ තියෙනවා. හැබැයි එතකොටම අත්ථගමංච කියන එක ඉති රූපං සමුදේ ඉති රූපං අත්ථගමංච. ඒකත් ඥානෙට හසු වෙන්නේ. ඒකයි මේ වය ඥානෙ කියන්නේ. විදර්ශනා ඥාන විදියට දස ඥාන පෙන්නනවා. උදේ ඥාන වය ඥාන උදේ වය ඥාන. එතකොට ඊට පස්සේ වාය ඥාන කියලා ආයෙ වෙනම පෙන්නනවා. ඊට පස්සේ මුඤ්ඤුත කම්මිතා ඥාන මිදුණු බවට සිහියක් තියෙන මුඤ්ඤුත කම්මිතා ඥානේ. එතකොට ඒක ආදීනානුපස්සනා ඥානේ. ඒ වගේම පටිසංකානු ඥානේ. ඒ කියන්නේ නිබ්බිදානු ඥානේ. ඒ කියන්නේ සංඛාර උපේක්ෂා ඥානේ. එතකොට ඥානේ කියලා අපි හැමතිස්සෙම මෙහෙම කතා කරාට මෙතන තියෙන්නේ ඒ හැමතැනම සිහියක්මයි. ඒ කියන්නේ රෝසමල දැකුව බවට තියෙන සිහිය වෙනයි. ඒක යථාභූත ඥාණයෙන් දැකුව බවට තියෙන සිහිය වෙනයි. හැබැයි ඒකට ඇලුනොත් එහෙම ඒ ඇලුණු බවට තියෙන සිහිය වෙනයි. ඒක මිදුනොත් එහෙම මිදුණු බවට සිහිය වෙනයි. අන්න එතකොට එයා සිහියට අසු වෙනවා රෝස මලට මිදුණු බව. ඒ කියන්නේ අර ආර්යකාන්ත සීලේ. ඒ කියන්නේ උදේ අර උපාදානස් උපාදානයේ මිදෙන සීලේ. ඒක බවට සිහියක් තේනවා. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදුණු බවට සිහියක් තේනවා. හැබැයි ඒක දැක්කා කියලා මිදෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ඒක මෙනෙහි කරනවා, මානසිකාරය කරනවා. අපි හිතමු යෝගාවචරයෙක් කියලා අලුතෙන්ම මේ ධර්මයේ තුල නවකයෙක් කියලා අපි හිතමු. දැන් නවකයෙක් මේක මානසිකාරයෙන් දැක්කා කියලා, නමුත් ඒක ඇලිලා ඒත් එයාට ඒක ඒත් වටිනාකමක් නැති වෙලා වටිනාකමක් සමාට ඒත් එයාට තියෙන්න පුළුවන්. මෙනෙහි කරා කියලා මිදීම කියන එක සිද්ධ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මිදීම සිද්ධ වුණොත් ඒක 180 වෙනවා. මෙතන එහෙම දෙයක් නැහැ කියලා හිතනකොටම බොහෝ දුරට මිදෙනවා. හැබැයි අර තියෙන දැඩි ඇල්ම නිසා, දීර්ඝ කාලයක් ආපු උපාදානය නිසා මේකට ඇල්ම ඒත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් ඒත් හට ගන්නවා. එන ඒකට 100ක් තියෙන්න ඕනි. මිදුන් නැති බවට. හැබැයි මිදුණා නම් මිදුරු බවට 100ක් තියෙන්න ඕනි. මුඤ්ඤුත කම්මිතා ඥානෙ තියෙනවා. මිදුණු බවට 100 තියෙන්න. ඒක ඥානෙ කියලා කියන්නේ. ඒතර උදේහව ඥානෙ කියනකොට මෙතන මේක යථා මේ ඇදෙන හැටි දකිනවා. ඒ රෝස මලක් කියලා ආවේ මනෝවිඤ්ඤාණය මේ හිතපු එකක් කියලා එයා දකිනවා. රෝස මලක් ඇතිවුණු බවට 100ක් තියෙනවා. මේ සිත හටගත්ත සිතට 100ක් තියෙනවා. දැන් මේක මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ මේ ඥානෙ කියලා අපි කියන්නේ එක ඥානෙකට නෙමෙයි කියන එක දැන් මෙහෙනිවාසෙට පැහැදිලි නේද? එහෙමයි ආරියනාන්ස්. අරමුණ එනකොට අරමුණේ සත්‍ය දකින්න තැන සත්‍ය දැකව බවට තියෙන අර අපි දැන් මෙතන මෙහෙම දෙයක් නැහැ කියලා මානසිකාරයක් එනවනේ ධර්මයේ මෙනෙහි වෙනවනේ. එතකොට ධර්මයේ මෙනෙහිම යථාභූත ඥානෙ. ඒක පැහැදිලි. ඒක පැහැදිලි නේද? ආයිමත් මේ මුලේ ඉඳන් පෙන්නන්නේ මේ විදර්ශනා භාවනාව කොහොමද මේ අරමුණේ සත්‍ය දකින්නේ කියන එක තමයි මේ පෙන්නන්නේ. ආයි මුලේ ඉඳන් පෙන්නන්නේ. එතකොට අරමුණ ආපු බවට 100ක් තියෙනවා. රෝසමල කියලා අරමු අරසිත හටගත්ත බවට 100ක් තියෙනවා. එතකොට මේ මොහොතේ මේක යථාභූත ඥානෙ මෙනෙහි කරා නම් ඒකට 100ක් තියෙනවා. යථාභූත ඥානෙ කියන එක තියෙනවා. එතකොට අර සමුදේ ඥානෙත් තියෙනවා රෝසමලක් හටගත්ත බවට. හරි නේද? සමුදේ ඥානෙ තියෙනවා රෝසමලක් හටගත්ත බවට. ඒක ඊට පස්සේ මෙනෙහි කර බවට 100ක් තියෙනවා යථාභූත ඥානෙ තියෙනවා. හරි නේ? හැබැයි ඒක මිදුණා නම් මිදුණු බවට 100ක් තියෙනවා. උදේව ඥානෙ කියන්නේ අත්ථගමංච කියන එක. ඉතිරූපං සමුදයෝ ඉතිරූපං අත්ථගමංච. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යම තමයි මේ. සමුදේ දෙයක් කරගත්තොත් එතන දුකයි. හැබැයි ඒක එහෙම දෙයක් නැති බව මෙනෙහි කරා මාර්ග සත්‍ය ඒ මුලින් නිරෝධ සත්‍යයට එනවා. හරිනේ චතුරාර්ය සත්‍යත් එතනමයි. එහෙමයි. දෙයක් කරගත්තොත් ඒක සමුදේ සත්‍ය. හරිනේ එහෙම වුණොත් ඒක දුක සත්‍යත් එතනමයි. ඒකටමයි මේ දෙක තියෙන්නේ. හැබැයි ඒක දෙයක් නැති බව දැක්කොත් මාර්ග සත්‍ය. එහෙම වුණොත් නිරෝධ සත්‍යයත් එතනමයි. ඒ දෙකත් එකටමයි තියෙන්නේ. තේරෙනනේ අනුසෝතේද පටිසෝතේද කියන එක තමයි. අනුසෝතේ නම් සමුදය සත්‍යයත් දුක්ඛ සත්‍යයත් තියෙනවා. පටිසෝතේ නම් අර මාර්ග සත්‍යයත් නිරෝධ සත්‍යයත් තියෙනවා. දැන් පැහැදිලිද? එහෙමයි. චතුරාර්ය සත්‍ය තමයි මේ අරමුණේ දකින්න තැන තියෙන්නේ.
ඒකයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. ඒකයි දුක සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. අත්‍තර මෙතන තියෙන චතුරාර්ය සත්‍යම තමයි. ඔක විග්‍රහ කරන ආකාර කීපයක් විතරයි වෙනස් වෙන්නේ. වෙන්නේ එකම දෙයයි. දෙයක් කියලා අපි ගත්තද නැද්ද කියන එක. කෙටියෙන් කියනවා. මෙතන රෝස මල දෙයක් වුණාද කියලා තමයි 100ට අසු වෙනවා. එහෙනම් ඒක aran තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු රෝස මල කියලා ආ මේ රෝස මල ලස්සනයි නේද කියලා ආ ඒක එහෙනම් මට දෙන්න කියලා සල්ලි දීලා හරි ගත්තා කියමු. එහෙනම් එයා ඒක උපාදාන කරගෙන. එහෙනම් නැත්තම් කියනවා නෑ කමන්න නෑ රෝස මල ලස්සනයි උනරෝ කඩන්න ඕනේ නෑ ඔක ගහේවම තිබිච්චාවේ මේක කමක් නෑ ඒක දැක්කනේ දැන් ඒක ගැටලුවක් නෑ ඒක මගේ කරගන්න අවශ්‍යතාවයක් නෑ කොහොමද විචාර කියලා කවුරු හරි යනවා කියලා. එතකොට එයා උපාදාන කරගෙන නෑ. ඒක යා මගේ කරගන්න උත්සාහ කරන්නේ. මේක හැම පැත්තටම එතකොට ওই විදිහට දකින්න පුළුවන්. හැබැයි ඒක තමන්ගේ 100ට 80 වෙන කෙනෙක් එහෙම සද්ද නැතුව යන්න පුළුවන්. තියෙන මොන හරි මාන්නේ ගතියක නිසා යන්න පුළුවන්. පස්සේ ඇවිල්ලා හොරෙන් කඩාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක යාගේ හිතේ වැදිලා තියෙනවා. යා එතන පෙන්නන්නේ නැහැ. සමහරට කෑම කනකොට අනිත් අය ඉස්සරහා මේක කන්න බැරි නිසා සමහරට වහලා යනව පෙන්න පුළුවන්. ආයිමත් ඇවිල්ලා සේරම නැති වෙලා බල්ල අර ටික අරගෙන යනව වෙන්න පුළුවන්. කාමරට ගිහින් තනියෙන් කනව වෙන්න පුළුවන්. එතකොට ඒතන උපාදාන උනාද නැද්ද කියන එක සිතේමයි තියෙන්නේ. මොකද එයා පස්සේ ආයේ එන්නේ හිතේ තියෙන හින්දායි කන්. එදිනෙදා අපි කටයුතු කරනකොට අපේ හිත හරි වංචා සහගතයි. සිත හැමතිස්සෙම විඥාන මායාව තණ්හාවට බරයි. ආසාවට බරයි. ඇලෙන ස්වභාවයටයි ගැටෙන ස්වභාවයටයි තමයි යන්නේ. ඒක තමයි දෙයක් තිබ්බොත් වෙන්නේ. දෙයක් කියලා ගත්ත හැම තැනකම එක්ක ඇලෙනවා ගැටෙනවා. හැබැයි එතන ධර්මයේම දකින්න කෙනෙක් විතරයි ඒ දෙයක් ඒත් එයා අවංක වෙන්න ඕන තමන්ට. එයා දකින්න දක්ෂ වෙන්න ඕනේ මෙතන දෙයක් වුණා නම් ඒක උණු බවට 100ටයි 80 වෙන්නේ. සමහර කාටවත් කියන්න නැති වෙන්න පුළුවන් කාටවත් පේන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් එයාගේ හිත දන්නවා එයා ඒකට ඇලුනා කියලා. නේද? එහෙමයි. එතකොට ඒක සිතට දැනෙන හින්දා තමයි ඥානය කියලා කියන්නේ. අර ඥානෙට 80 වෙනවා. එයාට එයාට බොරු කරන්න බෑනේ. එයාට 100ක් තියෙනවා. එයා දන්නවා එයා එකට ඇලිලා ඉන්නේ කියලා. එයා එක පස්සේ හැරි අරගෙන යන්න එනවා. ඒක බාහිරට පේන්නේ නැහැ. ඒකයි සාන්දිටික ධර්මයක් කියන්නේ. මේ මේ සිතේම ස්වභාවය තමයි මෙතන අවබෝධ කරන්නේ. තේරුණානේ? එහෙම යාදනා. දැන් ඔතන තවත් ප්‍රශ්න තියෙනවා. ඔව්. කියන්න. දැන් විටමින් C කියලා දුන්නා. දැන් හැම තැනම ඒක මේ යෝගාවචරයේදී තියෙන මුල් අවස්ථාවේ තියෙන ස්වභාවය තමයි. ඒක හැමතැනම ඒ මුල් අවස්ථාවේදී මේ මාර්ගයට අලුත් කෙනෙක්ට ඒ ස්වභාවය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පවදාන අපිටම ධර්මයට නවකෙක් කියලා. එයා හැමතිස්සෙම බාහිර ඇත්ත කරගෙන ඉඳලා තියෙන දීර්ඝ කාලයක්. එතකොට යාට එකපාරටම එහෙම මේ ධර්මයේ එකපාරටම සිහි වෙන්නේ නැහැනේ. ටිකක් ඒක බහුලී කතා වෙන්නේ බෑ. මොකද අනුසෝතේනේ ගිහින් තියෙන්නේ බාහිර ඇත්ත වෙලානේ දිගටම තියෙන්නේ. එතකොට පටිසෝතේට හැරනවා කියන්නේ එයා බාහිර ඇත්තක් නොවන බව මෙනෙහි වෙනකොට ඒක බහුලී කතා වෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කෘත්‍ය ඥානෙ පනවලා තියෙන්නේ. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානෙ. ඒ කියන්නේ මෙතන දෙයක් නැති බව අවබෝධය තියෙනවා නම් දැනුමෙන් හරි ඒකේ නා ඊට පස්සේ ඒක නිතර නිතර මෙනෙහි වෙන්න ගන්නකොට වෙන්නේ. අර දීර්ඝ කාලයක් අනුසෝතය තුළ බාහිර ඇත්ත වෙලා තිබුණු එක පටිසෝතයට එනකොට දැන් බාහිර දෙයක් නැති බවට කාලය ගියාමෙන්පත් වෙනවා ටිකෙන් ටික. එතකොට යා කවුරු හරි ඇවිල්ලා කියනවා දැන් බාහිර මේවා තියෙනවා ඕම කිව්වට බුදුන් වහන්සේ එහෙම කිව්වට මේක බාහිර තියෙනවා කියලා යා පිළිගන්නේ නැහැ. ඒකට හේතුව නෑ බුදුන් වහන්සේ කියපින් දන්නේ මේ මටත් ප්‍රත්‍යක්ෂයි මෙතන නම් දෙයක් නැති බව මේ මෙතන අඹගස් තියෙනවා නම් එහෙනම් හැමෝම කියන්නේ නැහැනේ මේ අපි අඹගස් කිව්වට හැම ජාතිකයෙක්ම මේකට අඹගා කියන්නේ නැහැ. එහෙනම් බාහිර අඹගස් කියලා දෙයක් තියෙන විදිහක් නැහැ. එතකොට ඔන්න ඔය වගේ නුවණින් විමසන හැම තැනදීම යථාභූත ඥාණයෙන් යට ඇත්ත කියනක් දෙනවා. යෝනිසෝ මනසිකාරය යථාභූත ඥාණය. ඒ තුළ ධම්මට්ඨී ඥාණය කියන්නේ අන්නේ මෙනෙහි වීම තුළ මේ ආග ලොකු දියුණුවක් වෙනවා. ඒ කියන්නේ මේක අරමුණම දැකලා මිදෙනවා කිව්වට තවත් ඊටත් වඩා දියුණුවක් සිද්ධ වෙනවා ධම්මට්ඨී ඥාණය මෙනෙහි වීම තුළ.
ඒ කියන්නේ සද්ධර්මයේ මෙනෙහි වෙනකොටත් ලොකු ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ හිමාලයේ පර්වතය වගේ කෙලෙස් සංසිඳනවා කියලා මේ සත්‍ය අවබෝධ වෙනකොට. ඒ කියන්නේ ඒක අරමුණු දැකලා නෙමෙයි සත්‍ය මේක දැනගන්නකොට. බාහිර ඇත්තක් නෙමෙයි මේ සේරම සිතුවිලි කියලා දැනගන්නකොට විශාල පරිවර්තනයක් වෙනවා කියලා බුදුන් වහන්සේ කියන්නේ සෝතාපන්න මාර්ගයට එතනින්ම හැරෙනවා කියලා. වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතිනවා. එතකොට එයා අනිවාර්යයෙන්ම සත්‍ය දකිනවා. ලෝකේ සත්‍යයට එයා මූණ දෙනවා. එයා සත්‍යයට අවදි වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි ඇත්තටම මේ මාර්ගයේ නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඇත්තටම ප්‍රායෝගික මෙතනදී අපි බොහොම සරලව මේක දකින්න ඕනේ. කියන්නේ අපි හිර වෙන්නේ නැතුව අපි නිකන් අර ඉලාස්ටික් එකක් වගේ අර ආතතියක් නැතුව බොහොම සරලව මේ අවංකව මේ තමන්ගේ අරමුණු එන හැටි අර ඔබ මෙහිනවාසේ කිව්වා වගේ එන හැම එකම පේන්නේ නැහැ මෙහෙම යනවා. ඒක තමයි මෙහිනවාසේ දැන් ඉන්න ස්වභාවය නේද මෙහිනවාසේ? මෙහිනවාසේට එහෙම ස්වභාවයක් දැනෙනවා නේද? නමුත් ඒ ස්වභාවය දැන් මෙහිනවාසේට දැනනට ඒ ස්වභාවය අපිට දැනෙන්නේ නැත්තේ ඇයි එහෙනම්? දැන් ඒ කියන්නේ අපි දීර්ඝ කාලයක් මේක මෙනෙහි කළා නේද? ඒතර අපිට එහෙම දැනෙන්නේ නැහැ නේද? දැන් මෙහිනවාසේ හිතනවාද අපිටත් එහෙම දැනෙනවා කියලා? නැහනේ. අපිට නම් අවංකව මෙහෙම දැනෙන්නේ නැහැ. ඒක තමයි අර කෙනා කෙනාගේ ස්වභාවයට තමයි මේ මට්ටම වෙනස් වෙන්නේ. ඒකම තමයි මේකේ දියුණුව. ආශ්‍රවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ ඒකට තියෙන සිහිය. ආශ්‍රවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ආශ්‍රව කෙලෙස්. ඒ කියන්නේ මේ බාහිර ඇත්ත වෙලා ඒකට ඇලෙන ගැටෙන ස්වභාවය. ඒ තියෙන මට්ටම තමයි ආශ්‍රවක්ඛ්‍යා ඥානෙ කියන්නේ. කෙනාට කෙනාට වෙනස් වෙනවා. ඒක තමයි මේ යාගේ දියුණුව කියලා අපි කියන්නේ අධ්‍යාත්මික දියුණුව කියන්නේ එතනයි තියෙන්නේ. කෙලෙස් සංසිඳන තැන. රාගක්ඛ්‍යෝ, දෝෂක්ඛ්‍යෝ, මෝහක්ඛ්‍යෝ, නිබ්බානක්ඛ්‍යෝ උතන්ටයි. එතකොට තමන්ගේ මේ කෙලෙස් ස්වභාවයෙන් තමයි තමන්ව අධ්‍යාත්මික ගමනේදී මැෂර්මන්ට් වෙන්නේ. ඒ කියන්නේ නිර්ණය වෙන්නේ. තව කෙනෙක්ගේ කෙලෙස් ගොඩාක් සංසිඳිලා නම් එයා ගොඩාක් දියුණුවයි. එතනට වයස අදාළ නැහැ. ඒකට වයසක් අදාළ නැහැ. ඉතින් ඒක කෙනාට කෙනාට බාරයි. සාන්දිටික ධර්මයක් තරංගයක් නැහැ. මේක තරඟ කරලා යන්නත් බෑ. අවංකකම මතයි මේ සියල්ලම රඳාපවතින්නේ. තමන්ට තමන් අවංක වෙන එකයි මේකේ තියෙන්නේ. සාන්දිටික ධර්මයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ පැහැදිලි කිරීම නම් ඉතාම නිවැරදි බව අපිට දන්නවා. තමන් දක්ෂ වෙන්න ඕනි බවත් අපිට තේරෙනවා. ඒක හඳුනා ගන්න. මෙහිනාස කතා කරන එක නම් හොඳයි. මෙහිනාස කියපුව එක අවංක වචනයක්. කොහොමත් මේ මෙහිනාස කියපු නිසා අපිටත් එතකොට ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් කොහොමත් මේ හැම අරමුණම පේන්නේ නැහැ තමයි. මොකද ඒක මානසිකාරයක්නේ කරන්නේ හිතනවානේ. හැබැයි ඔය කොහොම දිගටම යනකොට මෙන්නස ඔබට ඔය දේ දිනු වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. සමහර වෙලාවට මෙහෙණින්වහන්සේ ගොඩක් දක්ෂ වුණොත් ඒකට වැඩි කාලයක් යන්නේ නැහැ. හැබැයි කොහොමත් මේක මේ සිත කියන්නේ අභිසංකරණයක්. ඒ කියන්නේ සංඥා අභිසංකරණ. සිත කියන්නේ වේගයක් මතයි සිත සකස් වෙන්නේ. එතකොට දීර්ඝ කාලයක් බලගෙන ඉලා තියෙන අර බඹරය වගේ එකම දේ නවත නැවත 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 වැටීම තුලයි. අපි දැකලා 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 අපිට දැන් මේ ඉර තියෙනවා වෙලා තියෙන්නේ. ඉර කැරකෙනවා කියලාත් අපිට හිතෙන්නේ. අපිට ඉර තියෙනවා වෙලාමයි තියෙන්නේ. උදේට ඉර පායනවා කියලායි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම මේක ඉර පායන්නේ නැහැ. පෘථිවිය කැරකෙනවා නේද? නේද? අපි අර හැමදාම මේ දැකලා දැකලා මේවා ඔක්කොම ඇත්ත වෙලා තියෙනවා වෙලා තියෙන්නේ. ඔන්න ඔතනින් ගැලවෙන්න නම් අපිටත් සිද්ධ වෙනවා මේ ඇත්තට යම්කිසි කාලයක් ගත කරන්න ඕනේ. ඇත්තම පෙන්නගෙන යන්න ඕනේ. එතකොට තමයි අර බඹරේ අනිත් පැත්තට කරකවනවා වගේ වෙනවා. එතකොට ඒ බොරුව ඇත්තටම කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ බඹරේ බලගැන්විලා තියෙන්නේ මායාවට බලයක් දීලා තියෙනවා. මායාව බලගැන්විලායි තියෙන්නේ. දැන් මායා ලෝකේ අපි අතරමං වෙලා ඉන්නේ. විඥාන මායාවට අපි කොටු වෙලා ඉන්නේ. අපිට හිතෙන්නේ මේවා තියෙනවා. අපිට දුකෙන්නේ මේවා තියෙනවා කියලා බලගැන්විච්ච නිසායි. ඒ ආරෝපණ බලය කිව්වේ අපි අන්නේ එතනට ආත්මීය ආරෝපණයි. හැබැයි ඒක ඇත්තට එන්න අර කම්පණය වෙන ගතිය අඩු වෙනවා ආත්මීය ආරෝපණය. එතකොට අපි එනවා පටිසෝතෙට. හැබැයි එතකොට පුදුමාකාර ඇත්තටම මිදීමක් දැනෙනවා. පුදුමාකාර සාන්ත ස්වභාවයක් දැනෙනවා. මොකද පටිසෝතේ මට එහෙම අත්දැකීමක් තියෙනවා. ඇත්තටම මම මීට මාස දෙකකට විතර කලින් තමයි ආර්යයන් වහන්සේගේ දේශන අහන්න පටන් ගත්තේ. එතකොට මේ ලොකු මුලාවක යම් දෙයකට බැඳීමක් ලොකුවට තිබුණා. අවුරුදු 10ක් විතර තිස්සේ ඉන්නවා. එහෙමයි.
ඒක ගොඩක් තද බැඳීමක් තිබුණා ආර්යයන් වහන්සේ. ඒක දේශන අහන්න පටන්ගෙන ටික දවසක් යනකොට මේ බැඳීමෙන් මම නිදහස් වෙන්න මට පුළුවන් වුණා. ඒක චිත්ත බැඳ චිත්තමය සිතුමිල බැඳීමක් නේද? මනෝමය බැඳීමක් නේ. අහන පටන් ගත්තට පස්සේ සම්පූර්ණ මට ඒක අතාරින්න පුළුවන් වුණා. ඒත් එක්කම සැහැල්ලුවක් දැනෙනවා නේ. ඒකෙන් ආපු අර විඩාව, දරතේ වෙහෙස නැති වෙනවා නේ. හරි, ඉලාස්ටික් එකක් ඇදලා තියලා අත්හැරියා වගේ වෙනවා නේ. එහෙමයි. ඒක තමයි ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනවා එතකොට. අපි මේ ජීවත් වෙනවා කියන එකෙත් තියෙනවා ඒ වගේම ආතතියක් තියෙනවා. සිතුවිලි වලින් ජීවත් වෙත් අපි හිතනවානේ මේ අපි ඉන්නවා කියලා. මේ කෙනෙක් ඉන්නවා කියලා අපි මේ මේ සිතුවිල්ලන් නඩත්තු කරනවානේ මේ මමයා කියලා. මේ මම තමයි ජීවත් වෙන්නේ නේ. මේ මම තමයි කන්නේ. මේ මම තමයි ඇවිදින්නේ. මේ මම තමයි දැන් මේ කතා කරන්නේ. මේ මම තමයි දැන් ධර්ම මාර්ගයේ ඉන්නේ නේද? මේ මම දැන් මෙහෙණි නහසනවා කියලා එහෙම හිතෙන්නේ. එතකොට අපි ඒක ඇතුලේ අපි ඇත්තටම මමෙක්ව හදාගෙන මමෙක් මනෝමයෙන් අදලා මනෝමය හදාගත්ත මමයව නඩත්තු කරනවා නේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අපි මේ මනෝමයෙන් තමයි මේ 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 අපි ජීවත් වෙනවා කියන්නේ මනෝමයෙන් ඉන්නේ. ඇත්තටම එහෙම දෙයක් වෙනවද කියලා හිතෙනවා කවබෝධ වෙනකොට. මම කියලා කෙනෙක් කොහෙද ඉන්නේ? මම කියන්නේ මේ ශරීරයද? දැන් හුස්ම ටික නැති වෙනකොට හිතනේ නැති වෙන්නේ. හිත නැති වෙනකොට කය වල්ලා දානවා. දැන් හුස්ම නැති වුණත් කය එහෙම නැති වෙලා නැහැ නේ. කය තියාගන්න එපා. නෑනේ. හුස්මනේ මේ සිතනේ මේ ඇති වෙනව නැති වෙනව හුස්ම වැටෙනකොට. ඒ සිත නැති වුණාම කයෙන් වැඩක් නෑනේ. ඒතකොට සිතනේ මැරලා තියෙන්නේ කය නෙමෙයි. ඒකනේ. දැන් ඔය මේ මට මෑන්හන්ස කෙනෙක් කිව්වා සිතුවේ ඇතුලේ ඉන්න පුළුවන් කියලා. ඉතින් මං ඒකට යම් උත්සාහයක් දරනකොට මේ එතකොට හුස්මයි නතර වෙන බව තේරෙන්නේ. මං හිතුවේ නැතුව ඉන්න හදනකොට හුස්ම නතර වෙන බව තමයි මට තේරුනේ. ඒක තමයි. ඒ කියන්නේ සිත තියෙන හුස්ම වැටෙනකම් කියන එක නේද? හොඳටම වැටුණා ඒකනේ. ඒක ඒකෙන් තමයි මේ වැඩ කරන්නේ. මීටරේ වැඩ කරනවා. ආස්වාද ප්‍රාස්වාස වෙනකම් සිතක් කිපිට නිරුද්ධ වෙනවා කියන්නේ. අතන සිත නවත්තන්න ඕනනේ. අපි දැන් ඒක සාමාන්‍යව සමතේ වඩනකොට හුස්මනේ ආස්වාද ප්‍රාස්වාස නේ කරන්නේ. ඒක නිසායි අපිට එන්නේ වෙන්නේ. ඔව්. හැබැයි අතන මෙතන මේ ආස්වාද ප්‍රාස්වාස වෙනකම් අර සෙන්සස් වල ස්පාක් වීම සිද්ධ වෙනවා. එහෙමයි. එක්ක ශබ්දයක්, එක්ක වර්ණයක්, එක්ක ගන්ධයක්, එක්ක කොහෙන් හරි උද්දීපනයක් එනවා. ඒ උද්දීපනේ තමයි අපිව රඳවගෙන ඉන්නේ. මමයක් අරගෙන ඉන්නේ. මේ මම ඉන්නවා කියන දැනීම තියෙන්නේ මතයි. දැන් අරමුණු තමයි දකින්න එක තමයි ඇත්තටම මේ අපි දැන් මේ කොච්චර කතා කරත් මේක කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙමෙයි. මොකද මේක සාන්දිටික ධර්මයක්නේ. අභ්‍යන්තරයේට තමන්ටම අර තමන්ගෙම අභ්‍යන්තරයේ සිහිය අවදි කරලා තමන්ගෙම මේ අභ්‍යන්තරයේ මේ අර මෙතන තියෙනවා ඇත්තටම මේ මේක තියෙනවා ඇත්තටම මේ තමන්ගෙම මේ සිතේ ස්වභාවය තමන්ගෙම 180 වෙනවා. හැබැයි ඒක හොඳ සිහියක් අභ්‍යන්තරයෙන් එන්න ඕනි අවදි වෙලා. ඒ කියන්නේ සම්මා සතිය මෙතනදී වැදගත් වෙනවා. මේ සති නිමිත්තත් මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ සමතේත් මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ හිත විසිරෙන්නේ නැතික තියෙනකොට තමයි හොඳට මේ සිත දකින්න හැවියති. හැබැයි මෙතන කාලයක් යනකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේක බල ධර්ම බවට පත් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මනේ දැන් ඔබ මේ මෙහෙණි වහන්සේ කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම අවස්ථාව. එහෙමයි. ඔව් මෙහෙණි වහන්සේ කතා කරන්නේ මේ සිතට එන අරමුණු දකින්න හැටි තාම. හැබැයි ඒක එහෙම කරගෙන යනකොට බලධර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ අරමුණක් එනකොට ඒ අරමුණ අගයක් නැති ස්වභාවයක් තමයි දැනෙන්නේ. දැන් අර අපි රෝසමල කියලා ගන්නකොට රෝසමලට වටිනාකමක් නැති වෙන්නේ. රෝසමල නැති බව දකිනකොට රෝසමලක් නැති බව දකිනකොට ඒකේ වටිනාකමනේ බිය වෙන්නේ. එතකොට ඒ වටිනාකමනේ නැති වෙන්නේ දැන් රෝසමලක් දැන් බාහිර හම්බ වෙන්නේ නැහැ. රෝසමල කියන්නේ ශබ්ද විවරණයක් වෙන්නේ. ශබ්දයක් වර්ණයන්නේ නාම රූපනේ. එතකොට එහෙම දෙයක් ඇත්තටම බාහිරින් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක සිතුවිල්ලක්නේ.
සිතුවිල්ලක් එළිය කොහෙවත් නැහනේ, සංකාරයක් කිව්වේ ඒකනේ. එතකොට ඒක මනෝමයෙන්නේ තියෙන්නේ. එතකොට මේ එතකොට ඇත්තටම අපි මිදෙන්නේ සිතින්නේ. රෝසමලෙ මිදෙනවා කිව්වට අපි මිදිලා තියෙන්නේ සිතින්මනේ. ඒ කියන්නේ සිතින්ම රෝසමලක් කරගෙන ඒක බලගන්විලාද, එහෙම නැත්නම් සිතින්ම රෝසමලක් නැති බව දැකලා මිදිලාද? හොඳට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. අපි දැන් බාහිරය කියලා එකක් හිතනවානේ. බාහිර කියලාත් හිතනවා. අපි හිත දැන් අපි අතන පේනවනේ මේ හිතනවා කියලානේ. අපි කියන්නේ වට්ටම් වට්ටති කිය වට දෙකක් කරගෙනා කිය ආයතන වට්ටේ වෙනයි මනෝවිඤ්ඤාණ වට්ටේ වෙනයි. අපි අරමුණ එනකොටම මනෝවිඤ්ඤාණ වට්ටේ වට දෙකම කර කියලා රෝස මලක් කියලා තමයි දකින්නේ. එහෙමයි. එතකොට රෝස මලක් කියනකොට ඇහැට ආවේ නැහැ. ඇහැට ආවේ වර්ණයක්. එන්නේ කිරණයක් දකින්නේ පොතක්. වට දෙක කිව්වේ ওই දෙක තමයි වට්ටම් වට්ටති කිව්වේ. පොලා පයින්නක් කිය ටෙනිස් බෝලයක් බිත්තර ගහම ආය අතට එනවනේ වැදිලා. ඒ වගේ අපිට එන්නේ කිරණයක් අපි දකින්නේ පොතක්. ඒ කියන්නේ පේනවා නෙමෙයි හිතනවා. හරිනේ. එහෙමයි. ආ එතකොට අපි සිතුවිල්ලෙම ඊට පස්සේ අපි දකිනවා එහෙම දෙයක් ඇති බව. ඒ කියන්නේ අතාබුත ඥානෙක ම එතකොට සිතුවිල්ලෙන්ම දකිනවා එහෙම දෙයක් නැති බව. තේරෙනානේ? එතකොට මොකද වෙන්නේ? සිතින්මයි මිදෙන්නේ. දැන් මේ බාහිරින් මිදෙනකොට සිතින්මයි මිදෙන්නේ. බාහිරේම දෙයක් නැති බව සිතින්මනේ හිතන්නේ. එතකොට සිතින්මයි බාහිරේම දැන් රූපයන්තය කියලානේ අපි ඔකට කියන්නේ. රූපයන්තයෙන් මිදෙනවා කියන්නේ සිතින්මයි මිදෙන්නේ. සිතේමයි රූපෙත් තියෙන නාමෙත් තියෙන්නේ. ඒකයි නාම රූප දෙක වෙන් කරන්න බෑ කිව්වේ. නාමෙ නැතුව රූපෙත් නැහැ, රූපෙ නැතුව නාමෙත් නැහැ. හොඳට බලන්න ඔය දෙක නැතුව එකක් තියෙනවද කියලා. දැන් එන්නේ මහා භූත ඇසුරු කරගෙන නිසා මොකක් හරි ස්පර්ශයක් වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ ස්පාක් එකක්. ඒ කියන්නේ ප්‍රසාදයක් වෙන්න ඕනේ. එතකොට ඒක මහා භූත ඇසුරු කරන තමයි සිද්ධ වෙන්නේ. ප්‍රසාදයක් වෙන්නම එපයි. හැබැයි ප්‍රසාදයක් වුණා මොකද වෙන්නේ? නාමයක් නේ හටගෙන තියෙන්නේ. එහෙම. එතකොට නාම රූප වෙන් කරන්න බෑ. හොඳට බලන්න. ඒ රූපේ නැතුව නාමෙත්, නාමේ නැතුව රූපේ එහෙම තියෙන්නේ නැහැ. එක්කෝ දෙක එකටමයි තියෙන්නේ. එහෙම තිබ්බොත් තමයි මේක මේ රෝසමල කියලා වෙන්නේ. රෝසමලක් වෙලා තියෙන්නේ. ඒක රෝසමල එනකොටම නාම රූපත් එක්කම තමයි රෝසමල ඇවිල්ලා තියෙන්නේ. ඒ එතකොට රෝසමලෙ මිදෙනවා කියන්නේ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ නාම රූප දෙකෙන්ම මිදෙන. ඒක විඥාන අනිදස්සණන් කිව්වේ ඒකයි. බාහිරත් දෙයක් නැහැ, සිතෙත් දෙයක් නැහැ කියලා දැක්කා. සිතෙත් රෝසමලක් නැහැනේ. දැන් බාහිර රෝසමලක් නැති බවට අර තමන්ට හැමදේම නැති වෙනකොට ඒකට ලෝක සංඥා නැති වෙනවා කිව්වේ. ඒකමයි එතකොට සෝතාපන්න අවස්ථාව. හරිනේ. ඒක හොඳට මේ විදිහට දිනු වෙලා ආවම ඒක තමයි සෝතාපන්න අවස්ථාව. ඒතකොට සිතෙත් එහෙම දෙයක් නැති බව දකින්න තන අනාගාමී අවස්ථාව. නාම රූප දෙකෙම මිදෙන තැන. එහෙමයි. උග්ගහ නිමිත්ත, පටිභහ නිමිත්ත කියලා. ඒක අනිත් පැත්තෙන් ගත්තත් දේශනා නම් ගොඩක් තියෙනවා අහන්න ලැබෙයි. ඒතකොට මෙතනදී මේ අරමුණට ඥානය කියලා කියන්නේ මේක 80 100ට. ඒ රෝස මලක් කියලා ගත්තත් ඒකට 100ක් තියෙනවා. ඒක ඇත්ත දැක්කත් 100ක් තියෙනවා. ඒකට මිදුනත් 100ක් තියෙනවා මිදුණු බවට. දැන් තේරෙනවා. එතකොට ඒක තමයි මුනිතු කම්මතා ඥානය කියේ මිදුණු බවට තියෙන සිහිය. එහෙම වුණොත් තමයි අර සංකාර උපේක්ෂා ඥානය ඇති වෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ සංකාර උපේක්ෂා ඥානය කියන්නේ නිවන. ඒ කියන්නේ සියලු සංස්කාර, ඒ කියන්නේ සියලු සිතුවිලි උපේක්ෂාවටපත් වෙනවා. තේරෙනනේ? සියලු සිතුවිලිව බලගන්න වෙන්නේ නැහැ. එතකොට සියලු සිතුවිලි මිදෙන එක තමයි සබ්බ සංකාරා කියලා කියන්නේ. අනිච්චා කියලා කියන්නේ. සබ්බ සංකාර සමතේ කියන්නේ ඔතනමයි. එතකොට මේ නිවන කියන්නේ ඕකමයි. ඔය අරමුණේ ඔතනමයි තියෙන්නේ නිවන. වෙන සලායතන නිරෝධෝ නිබ්බහනෝ කිව්වේ ඒකයි. සලායතන වලින්නේ එතකොට භවය හැදෙන්නේ දෙයක් කරගත්තොත් භව නිරෝධෝ නිබ්බහනෝ කියන්නේ එතනමයි. මේ නිවන් මාර්ග මේ අරමුණ මේ මතමයි තියෙන්නේ. ඒකයි අර කලින් කිව්ව අඹගහේ කොළ 5000ක් තිබුණාට එක අඹ කොළයයි හරියට දකින්න ඕනේ කියන සම්පත්තියක මේ එක අරමුණක් දකින්න කියන එකමයි. එහෙමයි. ඔව්. දැන් මේ නිවන්සට හොඳට ගැලපිලා තියෙන්නේ. දැන් අර ඥානය කියන එකත් හොඳට තේරෙනවා නේ. එතන මෙතන දෙයක් මේ එක අර යථාභූත ඥානය කියන එක. එතකොට උදේවැය ඥානය කියන එක. එතකොට මෙතන ඒක අරමුණ සත්‍ය දැක්කා මිදුණු බවට මුනිත කම්මතා ඥානය කියන එක. එතකොට මේ ඔක්කොම මේ සේරම ඥාන එකටම ඒකේ ඥාන හරහා තමයි සීහ හරහා තමයි මේ මග යන්නේ. සීහ අපි භාවිතා කරනවා. ඒ කියන්නේ සීහ අපි දිනු කරනවා. ඒ කියන්නේ සති නිමිත්ත වෙනම කතාවක්. සති නිමිත්ත කියන්නේ සමතේ. මෙතන තියෙන්නේ සම්මා සත්‍ය. සම්මා සත්‍ය කියන්නේ සම්මා දිට්ඨිය තුළින් උපදින්නේ සම්මා සත්‍ය. සම්මා දිට්ඨි, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත කියලා අපි කියන්නේ ආරස්සංක මාර්ගේ. මෙතන උපදින්නේ ආරස්සංක මාර්ගයම තමයි. ඒකම තමයි අර චතුරාර්ය සත්‍ය කියනකොට කිව්වේ මෙතන මාර්ග සත්‍ය කියලා. එහෙම තිබ්බොත් තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ කියලා.
දැන් තේරෙනවානේ ආරස්නාක මාර්ගයේ සම්මා දිට්ඨියනේ තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ අර සත්‍ය ඥානේ, දර්ශනේ. ඒ මොනොත් තමයි යථාභූත ඥානේ තියෙන්නේ. ඒ මොනොත් තමයි අන්න නිරෝධේ තියෙන්නේ. නේ මාර්ගයේ තියෙනවා නම් තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ, මාර්ග සත්‍ය තියෙනවා. බාන කොච්චර හොඳට ගැලපෙනවා. ප්‍රායෝගිකව මේ දකින්න දෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ. එහෙමයි. එතන මේ නිනාස්. මේ නිනාසට දැන් නිවන් දකින්න පුළුවන්. මොනවද තව අඩු? මේ නිනාසේ නිවන් දැක්ක කියලා මේ හුස්ම යනවාද, මැරෙනවාද නැහනේ. සම්මුති මරණය වෙනවාද නැහනේ. මෙතන මරණයක් නෑ මේ නිවාස. මේ සිත විතරයි, ඔය සිත ඇති වෙලා නැති වෙන ඔය මරණය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඔය රෝස මල වගේම තමයි අර පොළොව අර අර වල අර අර සාර රූපෙට පොළොවට අර වයසට ගියාම අර දිරලා වැටෙනකොට පොළොවට දානකට අපි මරණය කියලා සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. හැම මොහොතේම මේ සිත එහෙම මැර මේ සිතක් මේ සිතනේ දකින්නේ, මේ සිතනේ මේ මැරෙන්නේ. එක දිගට පොඩි කාලිනා තියෙන හිතක් නැහනේ. එතන එතන සිත ඇති වෙනව නැති වෙනව එච්චරයි. ඒ ඇති වෙන සිතේ සත්‍ය දැක්කොත් තමයි එතන අත්ගමේ මිදීම කියන එක තියෙන්නේ. එහෙම නැත්නම් ඒක නැති වුණාට නැවත ඇති වෙනවා. ඇයි මේ සිතේ අපි ඒක උපාදාන කරගෙනයි නැත්නම් නැති වෙන්නේ. උපාදාන කරගෙන කියන්නේ අපිට ඊයේ දැකපු ගේ අදත් බලන්න පුළුවන්. ඒක නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ මේක ඇත්ත දැක්කොත් විතරයි. එතකොට ඊයේ දැකපු ගේ ඊයේම ඉවර වෙනවා. අද ඒක හම්බ වෙන්නේ නැහැ කියලා එයාට අවබෝධයක් තියෙනවා. එතන එතන මේ මොහොත විතරයි. එතකොට එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුති මරණය හමුන වේ කිව්වේ ඒකයි. අතර මේ වචන හිතන් ඔක්කොම අපිම හදලා කියන්නේ මේ මේ විදිහට දැන් කවි වගේ දැන් ගොඩක් අයට කටපාඩම් මේ දේශනාව අහලා. අතර මේක මහා ආශ්චර්යයක් අතර. විශාල විප්ලවයක් වගේ නේද? නිවන් දකින්න කරන විප්ලවයක් වගේ. හරි බුදුමයි කියනවා. කොච්චර වටිනවා. දැන් මේ නිවන්සෙට කාටවත් කියන්න බෑ මේ 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 මොහොතේ මේ ආත්ම භාවයේ මේ නිවන්සෙගේ අන්තිම ආත්ම භාවය වෙනවා ඒකාන්ත. ඉතින් මේ නිවන්ස මේ ආත්ම භාවය ධම්ම දින්නා වගේ රහත් වෙත හැකිනේ. කිසිම ගැටලුවක් නැහැ. මොකක් තියෙන බාධා? මොකක් පටිසමුපාදා අවබෝධ කරගන්න බාධාවත් මොකක්වත් නැහැ නේ බාධා. මොකද මේ ඇස් දෙකක් තියෙනවා නම් කන් දෙකක් තියෙනවා නම් ආයතන ටික මේක දැකලා මිදෙන්න බැරිද? කෙලස් කෙලස් දැකලා කෙලස් සංසිඳවන්න පුළුවන්. එහෙම නැත්නම් අර පුංචි දරුවා සාසවියයි ගම් එක තියෙනවා. හැබැයි ඒක කෙලස් වුණොත් විතරයි සීනාශ්‍රව කෙලස් ෂේක කළ සාසී ස්වභාවය දිය කරන්න ක්‍රමයක් නැහැ. පුංචි දරුවා මැරුණා තායි උපදිනවා. ඒකට හේතුව ගම් එක තියෙනවා. පුංචි දරුවා ගාව ගම් එක තියෙනවා. ඒ කියන්නේ සාසවියයි. සාසව ආශ්‍රව බවට පත් වෙනවා කෙලස් සීනාශ්‍රව ඒ කෙලස් දිය වෙනකොට සාසී ස්වභාවයත් එක්ක දිය වෙලා යනවා. නැවත උපදින්නේ නැත්තේ ඒකයි. හැබැයි අර පුංචි දරුවා සාසවිය පුංචි දරුවා කෙලෙස් හටගත්තේ නැත්නම් කෙලෙස් දිය කරේ නැත්නම් සාසී ස්වභාවය නැති කරන්න ක්‍රමයක් නැහැ. පුංචි දරුවට අනිවාර්යයෙන්ම කෙලෙස් හට ගන්න ඕනේ නිවන් දකින්න. තේරෙනවද කියපේ? පුංචි දරුවා මැරුණා කියලා එයා නිවන් දකින්නේ නැහැ. පුංචි දරුවා ප්‍රබස්සර තමයි. නමුත් එයා සාසවියයි. අන ආශ්‍රව හටගත්තා. ඊට පස්සේ සීනාස්ස අන ඒක ෂෙයා කරා. ඊට පස්සේ අනාශ්‍රව රහතන් වහන්සේ. ඒකයි සාසී ස්වභාවය දිය කළා දාන එකයි කරන්නේ. ඒ කියන්නේ මේ බාහිරට ඇලෙන ගතිය පුංචි දරුවගේ තියෙනවා. මොනවද කියලා නැතුණාට ඒව ඇලෙන ඉඳ තමයි එකට එකතු වෙලා දෙයක් කියලා වෙන්නේ. ඒක මේ භව කතරේ කතාව, සසරේ කතාව. ඒක දිගට පැහැදිලි කිරීමක් තියෙනවා. අභිඥා දේශනාවල හොඳට තියෙනවා. කොහොමද එම් වෙන්නේ කියන්නේ. ඉතින් මේ දෘෂ්ටිගත කෙනා විතරයි නැවත උපදින්නේ. දෘෂ්ටි මේ කියන්නේ ලෝකයක් තියෙනවා, ලෝක සංඥා තියෙනවා නම් ලෝක සංඥාවල බැස ගන්නවා. අර සිරස අල්ලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. සිරස ඉරුව අල්ලනවා වගේ අර ඒරියල් එක තමයි කලලෙක ඔය. ඒක ඒක මානියමක්කට අතිමානියකක රාග දේශමෝ ස්වභාවය අනුව එතන එතන සකස් වෙන එකක් තියෙනවා. එහෙම. හැබැයි දෘෂ්ටිගත කෙනා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනාට තියෙනවා ලෝක සංඥා. ඒ තුල බල ගැන්වීමක් තියෙනවා. අර මෙතන තියෙනවා වෙනම ආකර්ෂණ බලය වගේ එකක්. ඒක නිසා සකස් වෙනවා. මොකක්වත් කොහෙවත් යන එකක් එහෙම කතාවක් නෙමෙයි. මෙතන අංශු සකස් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ පැත්තෙන් කතා කරන්නේ කොයි පැත්තට එන්නේ කොහමද? ඔතන අංශු සකස් වෙන්නේ නැහැ. නේ? අන්න ඒ වගේ ස්වභාවයක් ඔතන හුස්ම යනකොට තව තැනක සකස් වෙනවා නැත්තම්. ඕක දෘෂ්ටිය තුලයි තියෙන්නේ. දෘෂ්ටිය නැත්තම් සකස් වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ අන්තිම ආත්මය කියලා. දැන් මෙනින්නාසේ මේ අවබෝධය ඇති වෙනකොට දෘෂ්ටි ඔක්කොම කුඩු වෙලා යනවා. ඒක නැවත උපදින හේතු නැති වෙනවා. ඒක මේ මොහොතේම සිද්ධ වෙනවා. මරණ මොහොතේ නෙමෙයි මේ දැන්. මේ නිවාසයේ මේ දැන් තමයි සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් හරි ඉතුරුලා තියෙන එක තමයි අර අරමුණු දකින්නකොට වෙන්නේ. දිය වෙන්නේ. මේ නිවාසයේ දැන් මේ දේශනා අහනවා කියන්නේ ගොඩක් දියුණු වෙනවා. එහෙම නෙයි. එහෙම. එහෙමයි ආගෙන.